ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් අදත් ඔයාලට ආස හිතෙන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඇන්තෝරියම් දඬු කෑලි වලින් කොහොමද මේ ෆොටෝ එකේ පේන වගේ ලස්සන පැල ටිකක් ලබා ගන්න කියලා. ඇත්තටම දඬු කෑලි හිටවන එකෙන් ඔයාලට පැල ගොඩක් ලබා ගන්න පුළුවන් එකවර. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් පරිණත වුණ ඇන්තෝරියම් ගහක අනිවාර්යෙන් දඬු කෑල්ලක් වර්ධනය වෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ වගේ දඬු කෑලි. ඔයාලට මේ වගේ දඬු කෑලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා පුංචි දඬු කෑලි වුණත් වෙන්න පුළුවන්. අපි ඇන්තෝරියම් ගහක් කට් කරාට පස්සේ ඒකෙන් දඬු කෑලි අපිට ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ලබාගත දඬු කෑලි තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕන මෙන්න මේ දඬු කෑලි ටික. මම මේ පෙන්වන ආකාරයට ලස්සනට සුද්ධ කරගන්න ඕනි. එහෙම කරන්න හේතුවක් තියෙනවා. මේ අනවශ්‍ය මුල් කෑලි, එතකොට මේ දඬු කෑලි රැඳිලා තියෙන අනවශ්‍ය මේ වේලිච්ච කොටස් කෑලි සේරම මේ වගේ පිහිටුඩක් ආධාරයෙන් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ මේ දඬු කෑලි සුද්ධ කරගන්න එක. එහෙම සුද්ධ කරගත්තම තමයි මේ දඬු කෑල්ලෙන් ඉක්මනින්ම මොටි එන්නේ. මේ වගේ ජරාව තිබුණොත් එහෙම ඒ දඬු කෑල්ල පැලවෙන්න මුල් අදින්න වගේම ඒකෙන් මොටි එන්නත් ගොඩක් පරක්කු වෙනවා. ඉතින් මේ වගේ හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේම දෙපැත්තෙන් තියෙන ගෙවි වේලිච්ච කෑලි ටික කපලා දාලා හොඳට සුද්ධ කරගත්ත දඬු කෑලි ටික අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ වගේ. දිලිර නාශකයක ගිල්වලා තියන්න ඕන. විනාඩි 20ක් 30ක් වගේ කාලයක් ගිල්වලා තිබ්බම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ ඒ දඬු කෑලි ටික දිලිර නාශකයක් කැප්ටාන් එහෙම නැත්නම් මොනවා හරි පාංශු දිලිර නාශකයක ඔයාලට මේ දඬු කෑලි දෙක ගිලෙන්න දාලා තියන්න පුළුවන්. අද මම මාධ්‍ය විදිහට මේකට යොදාගන්නේ මේ දඬු කෑලි දෙක පැල කරන්න වැලි, කර දහය සහ පොල් එලි කොටස්. හොඳින් කහට ඉවත් කරගත්ත පොල් එලි කෑලි කීපයකුත්, ඒ වගේම වැලි දෙකට කර දහය එකක් දාලා හදාගත්ත මිශ්‍රණයක් තමයි මම අද මේ දඬු කෑලි පැල කරන්න යොදාගන්නේ. ඊට පස්සේ විනාඩි 20ක් විතර කැප්ටාන් ද්‍රාවණය පෙඟෙන්න දාලා තිබ්බ දඬු කෑලි දෙක මෙන්න මේ විදිහට අඟුරු කෑල්ලක් අරගෙන ඔයාලගේ කැපුම් ස්ථාන, ඒ කියන්නේ දැන් ඔයාලා කපපු මුල් කෑලි, සුද්ධ කරපු තැන්වල, ඒ වගේම දෙපැත්තේ තියෙන කැපුම් ස්ථානවල හොඳට අඟුරු ගහ ගන්න ඕනේ. අඟුරු කියන්නේ හොඳ දිලීර නාශකයක්. අඟුරු විතරක් ගහගත්තම ඇති කැප්ටානු අඟුරු එකට මිශ්‍ර කරලත් ඔයාලට මේක ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ලොකු පොල් එලි කොටස් කිහිපයක් අරගෙන ඔයාලා තෝරගත්ත පෝච්චි අඩියටම මෙන්න මේ විදිහට ලොකු පොල් එලි කොටස් කිහිපයක් දාගන්නවා. ඒකට හේතුව තමයි අපි දාන වැලි මිශ්‍රණය අපේ පෝච්චියේ තියෙන හිල් වලින් යන්න බලන නිසා. ලොකු පොල් එලි කොටස් ටිකක් මෙන්න මේ විදිහට අඩියටම දාගෙන අපි හදාගත්ත මිශ්‍රණයේ ඉතුරු ටික සියලුම ඉතුරු මිශ්‍රණය මේ විදිහට අපි පෝච්චියට දාගන්නවා. පෝච්චියට දාන තව දෙයක් තමයි අපි මේ පෝච්චියට මේ මිශ්‍රණය දානකොට සම්පූර්ණ පෝච්චි පිරෙන්නම මිශ්‍රණය දාන්නේ නැහැ. අපි මේ මිශ්‍රණය පෝච්චෙන් තුනෙන් දෙකක් වගේ වෙන්න තමයි අපි මේ මිශ්‍රණය යොදාගන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට දාලා අතෙන් හොඳට හදා ගන්නවා ඉස්සෙල්ලාම. වැලි කොටස් ටික වැඩිය තද කරන්න යන්න එපා. ලිහිල්ල තියෙන ප්‍රමාණයටම හොඳයි. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ පොහොර එකක් එකතු කරගන්න ඕනේ. ඔස්මෝකෝට් වගේ දෙයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මම මේ අද එකතු කරන ඔස්මෝකෝට් වෙනුවට තියෙන ආදේශකයක්. ඒ වගේ හොඳ පොහොර එකක් බලලා නයිට්‍රජන් වැඩි පොහොර එකක් ඔයාලා දැන් මෙතන කැට 20ක් විතර එකතු කරගන්න ඕන. කැට 20ක් විතර එකතු කරගත්තට පස්සේ අපි කරන්නේ අපි සුද්ධ කරලා අඟුරු ගාගත්ත ඇන්තෝරියම් කඳ කැබලි කොටස් දෙක මෙන්න මේ විදිහට පෝච්චේ ඉඳ ගන්න ඕනේ. ගොඩක් යට කරන්න යන්නත් එපා. මෙන්න මේ විදිහට ඇන්තෝරියම් කඳ කැපිලි දෙක හොඳින් පේන්න තියෙන්න ඕනේ. ගොඩක් යට කරොත් වෙන්නේ අපේ ඉක්මනින් මොටි ඇද්දීම පරක්කු වෙනවා. ඒ වගේම මේ දඬු කෑල්ල කුණු වෙන්න බලනවා. ඒක නිසා මිශ්‍රණී උඩින් පේන විදිහට තමයි මේ දඬු කෑලි දෙක තියන්න ඕනේ. ඒ වගේම තමයි මම ඊළඟට කරගන්නවා තව දෙයක්. ඒ තමයි මංගාව තියෙන කොකෝ පෙලට්. ඉතින් මේ කොකෝ පීට් එකක් අරගෙන මෙන්න මේ විදිහට කඩලා මම මගේ මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වැහෙන්න දාගන්නවා. එතකොට අපි එකතු කරගත්ත පොහොරත් වාතයට නිරාවරණය වෙන එක නවතිනවා. ඒ වගේම මේ කොකෝ පෙලට් එකකින් අපිට වෙන්නේ ඉක්මනින්ම මේ කඳ කැබිලි වල මුල් ඇද්දවීම සිද්ධ වෙනවා. ඒ වගේම ඉක්මනින්ම මොටි දැමීමත් සිදු වෙනවා.
කොකෝ පැලට් එකක් දාගන්න එක අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට කොකෝ පැලට් එකක් දාගන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනින්ම මේ කඳ කැබලි වලින් පැල ලබා ගන්න පුළුවන්. මේ විදිහට කොකෝ පැලට් එක සම්පූර්ණයෙන්ම කඩලා ඔයාලට පුළුවන් මේ සම්පූර්ණයෙන්ම පෝච්චියේ උඩ මිශ්‍රණයේ වැහෙන විදිහට මෙන්න මේ විදිහට යොදා ගන්න. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට කරන්න තියෙන්නේ දිලීර නාශකයකින් මේ සම්පූර්ණ මිශ්‍රණයම පෙඟිල යන විදිහට අපි දිලීර නාශකයක් එකතු කර ගන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලා දකින විදිහට සම්පූර්ණ මේ දිලීර නාශකය අපි හදාගත්ත පෝච්චියේ මිශ්‍රණය තෙමිලා යටින් බේරිලා යන විදිහට මේ දිලීර නාශකය යොදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ හිටවපු පැල කඳ කැබිලි ටික මාස දෙකක් විතර කාලයක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට දැක ගන්න පුළුවන්. මේ බලන්න කුඩා පැල 20ක් පමණ මේ කඳ කැබිලි වලින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මේ පැල සේරම නිරෝගිමත් පැල. ඔයාලටත් මේ විදිහට පැල ලබා ගන්න පුළුවන් කඳ කැබිලි හිටවලා. ඔයාලට තවත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ කඳ කැබිලි වලට. සතියකට වරක්වත් නයිට්‍රජන් වැඩි දියර පොහොර එකක් ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම කරොත් තවත් පැල ගොඩාක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක නරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.